ආයිබෝන් සැමට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Hugh Nevill collection. Hugh Nevill කියන්නේ කවුද? Hugh Nevill කියන්නේ බ්‍රිතාන්‍ය සිවිල් සර්වන් කෙනෙක්. ඔහු ලංකාවේ උපදින 1847 සිට 1897 දක්වා ඔහු ලංකාවේ අවුරුදු 32ක් වාසය කර ඒ කාලය තුල ඔහු මැගසින් එකක් කරා ටැප්‍රොබේනියන් කියලා. ඒකේ හුඟක් ලංකාවේ දේවල් මේ ඇතුළත් කරලා තියෙනවා. ඒක මේ කාලය ඇතුළත ඔහු he assembled a collection of 2200 puskola poth 2227ක් crash කරා. එම puskola poth එංගලන්තයේ බ්‍රිටිෂ් ලයිබ්‍රරියට ලබා දුන්නා. ඔහු එම puskola poth පරිවර්තනය කිරීම පටන් ගත්තර ඌට ඒක කරන්න බැරි වුණා. මොකද ඌ තරම අඩු ආයසකින් මිය ගිය. නමුත් මේ පුස්තකවල පොත් දැන් බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකේ තියෙනවා. ඒගොල්ලෝ මේවා දැන් ඩිජිටයිස් කරලා ඉන්ටර්නෙට් එකට දානවා. එමෙයට මේ ඒගොල්ලෝ දාලා තියෙන මයික ලින්ක් එක මම දෙන්නම්. කැමති කෙනෙකුට ගන්න පුළුවන්. මේ සමහර පොත් දැන් අපි බලමු. මේ තියෙනවා මේ එක පොත්. මේ කවි පොතක් පතිතා මේ ඩිජිටයිස් කරලා තියෙනවා. හරි, තව බලමු. මෙඩිසින් පොතක් තියෙනවා මෙතන. ඒක බලමු අපි. මෙඩිසින් පොත, මේ කියන්නේ සිංහල වෙදකම් පොතක්. ඒ සිංහල වෙදකම මේ කවරේ දැවවලින් හදලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම පිටු තියෙනවා මේ මෙඩිසින් මේ වෙදකම් පොතේ. මෙතන තියෙනවා කර සින්දු තීතව මෝසක් කස ගම පොතු. මෙතන තියෙනවා තිස්ස ලෝකා කොස බත කොළ කසා ගුගුල් අරලු දෙකින් ව්‍යයක් සමනත් ලංගන්න සව සව ජවර පුරයේ හිම ඔහුත් බල. කායන් කකා ලයිසිය කොහමරි මේ පොත සම්පූර්ණයම තියෙනවා. මේ හෙළවෙදකම ආයුර්වේද පොත සම්පූර්ණයම තියෙනවා. ඒගොල්ලෝ ඩිජිටයිස් කළ දාලා මේ වගේ පොත් ගණනාවම තියෙනවා. ඒගොල්ලෝ ඔක්කොම ඩිජිටයිස් කළා නැහැ. දැන් මෙතන මේ පොත මේ දැනට මේ බ්‍රිටිෂ් ලයිබ්‍රරි එකෙන් ඩිජිටයිස් කරපු පොත් ටික යම් කිසි පුද්ගලෙක්ට පුළුවන් නම් මේවා මේ පරිවර්තනය කරන්න. සමහර පොත්වල මම දැක්ක බොහොම ලස්සන කවි තියෙනවා. සිංහල කවි සමහර හොඳට තේරෙන්න ගන්නත් පුළුවන්. ඇහි පුතුයු සින්ද කත්කා කඩවලු මුසික මේ මෙඩිසින් පොත මං කියවන්නේ මෙතන. හරි, එතකොට සත් අධික හැට තිකාකු මෙතන තින රසදිය ගන්ධක කසු කොස කරව ගපුල්නා කොමරි. දැන් මේවා මේ කියවලා මේ ඒ කාලේ භාෂාව දන්න කෙනෙකුට පුළුවන් මේවා මේ පරිවර්තන කරන්න. මේ පොත්වල බොහොම හොඳ වටිනා ඖෂධ වර්ග තියෙන පුළුවන්. ඉතින් ඒක පරිවර්තන කර කිරීමෙන් ලොකු සේවයක් වෙනවා. ඒක එක කාර්යයක්. අනිත් කාර්යය තමයි මේ බ්‍රිටිෂ් ලයිබ්‍රරියට ගියාම මම කෝල් කරා. මේගොල්ලෝ කිව්වා ඕනෙක් කෙනෙක්ට එන්න පුළුවන්. ඇවිල්ලා මේ ෆොටෝස් ගන්න පුළුවන්. ප්‍රශ්න නැහැ. ඒගොල්ලෝ නමුත් ගෙදර අරන් යන්න බෑ. මේ පුස්කොළ පොත් අරන් යන්න දෙන්න බෑ. නමුත් එතන ඉඳගෙන ඕනතරම් ෆොටෝස් ගන්න පුළුවන්. හරි, ඒතකොට ෆොටෝ කොපි කරන්න බෑ මේ පුස්කොළ පොත් නිඳ. නමුත් ෆොටෝස් අරගෙන මේ ඒව ඉන්ටර්නෙට් දාන්න ඕනෙක් කෙනෙකුට පුළුවන්. ඉතින් ලන්ඩන් වල ඉන්නවනම් කට්ටියක් ඒ කට්ටිය එකතු වෙලා වැඩ බෙදාගෙන මේ පුද්ගලයා මේ පොත් ෆොටෝ කරනවා, අර පුද්ගලයා අර පුත් ෆොටෝ කරනවා, එහෙම කියලා පැය ගාණක් පැය කීපයක් දැම්මම මේ සෑහෙන ප්‍රමාණයක් පොත් 2000 ගාණක් තියෙනවා. ඉතින් විශාල කලෙක්ෂන් එකක්. ඉතින් ඔය ඔක්කොම නිකන් ඔතන දිර දිරා ලයිබ්‍රරි එක තියෙන එක තේරුම් ගන්න නැහැ.
ඉතින් කවුරුර ඒ ලන්ඩන් වල ඕන තරම් සිංහල මිනිස්සු ඉන්නවා. ඒ ආයතන තියෙන්නේ ගිහිල්ලා මේ කතා වෙලා එකම එක්කෙන මේ දෙතුන් දෙනා එකම පොත කරන්න ඕනේ නැහැ. ඒක වැඩේ කාර්තව්‍ය ඒ විදිහට හදාගෙන කරලා ඉන්ටර්නෙට් එකට දැමීමෙන් ලොකු සේවයක් වෙනවා. ඊට අමතරව මේ දාලා ඒගොල්ලෝ දාලා තියෙන පොත් ටිකව පරිවර්තනය කරන්න පුළුවන් නම් හොඳයි. ඒ මේ අනිත් 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 කාර්තව්‍ය ඒක මේ තියෙන බුලත් මිරි ගෝස් මුල් ගොළු සතතිය දුරු වෙයි කිරල් ගමේ කොහොමාරි මම මේක ලින්ක් එක දෙන්නම්. යම් කිසි ප්‍රතිඵලයක් මතු වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි සමන් දුන්නට.